විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් නදුන සෙවණ සමග එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේදී අපි විශේෂ මාතෘකාවක් කතා කරන්නේ ජ්‍යොතිෂය. අපි ජ්‍යොතිෂයට කැමති. හැබැයි ජ්‍යොතිෂය විශ්වාස කරන ටිකක් අපහසුයි. මොකද හැමෝම විශ්වාස කරන්නේ නැහැ. සමහරු විශ්වාස කරන ඕනෑමටත් වැඩිය. අපි මේ හැම ගැටලුවකටම අද උත්තර හොයනවා. අද දවසේදී අපත් සමගින් එකතු වුණේ මේ ගාමිණී ඩයස් යාපා මහත්මිය. මේ ටයිටල් එක ගොඩක් දිග හින්දා මම ටිකක් කෙටියෙන් හඳුන්වන්නේ. නැවතත් ඔබ විරාමයෙන් අනතුරුව ඔබ සම්බන්ධ වෙනවා නම්, ඒ වගේම සුසන්තිකා ජයසිංහ මහත්මයාත් අපත් සමගින් ඉන්නවා. දැන් අපි ගාමිණී මහත්මයාගෙන් අහුවනේ ගොඩක් ප්‍රශ්න. සුසන්තිකා මහත්මයාත් හිටියා, හැම දෙයක්ම හරියට අහගෙන. දැන් ඇගේ ජීවිතයේ වෙනසක් වෙලා දෙන ජ්‍යොතිෂයත් එක්ක අපි අහමු. ඇගෙන් ඔබේ ජීවිතේ ජ්‍යොතිෂය මගින් ලැබුණේ මොනවාද? ජ්‍යොතිෂය මගින් ලැබුණේ කියන්නේ මට මගේ අනාගතය, වර්තමානයේ අනාගතය සහ අතීතයේ ඇයි ගොඩක් දේවල් මං හිතන්නේ ගාමිණී මහත්තයා දන්නේ නැහැ. මට හම්බෙලා නැහැ. ඊ හම්බෙච්ච පළවෙනි දවසේ තමයි දුරකථනයෙන් මං හිතන්නේ මම ටීවීගෙන් දැකලා මිසක් මෙතුමා දැකලාවත් නැහැ. ඉතින් මමත් බැලුවා මේ තරම්ම වැඩකාරයෙක්ද කියලා. මොකද මම මගේ කියලාත් කිව්වේ නැහැ. ඉතින් ඒ ගති ස්වභාවයේ සියල්ලක්ම මේ මෙතුමා ප්‍රකාශ කරා. ඉතින් ඒකත් එක්ක මට කියන්න තියෙන්නේ ඇත්තටම මේ වර්තමානයේ සහ අනාගතයේ කොයි විදිහටද සැලසුම් කරගත යුත්තේ, මොන වගේ ඉලක්කයක් කරාද මා යා යුත්තේ, මගේ ජීවිතේ වටා මගේ අනාගතයේ කොයි විදිහටද වෙන්න තියෙන්නේ, ඒ අවබෝධයත් එක්ක මගේ ආගමත් එක්ක මම කරන්න මහත්මයෙන් පුංචි බාධා කිරීම අපිට දුරකථන ඇමතුමත් දෙනක් වෙට් රාජෙන්. අයිබෝවන් කවුද මේ? අයිබෝවන් තුලා ලග්න ඔබතුමි දැන් කොහෙද පදිංචි වෙලා ඉන්නේ? දැන් ඔබතුමි ඔහේ නම් අධ්‍යාපන කටයුතු වල නියැලෙන්නද හිතන් ඉන්නේ? දුවගේ. හරි, මං හිතුවේ දුවත් එහෙද ඉන්න කියලා. ඉතින් එතුමියට දැන් යන්නේ දැන් මේ සිකුරුගේ මාදසාවක් යන්නේ. ඉතින් ලග්නයේ හිමිකාරයාගේ සිකුරුගේ මාදසාවක් යනවා. ඉතින් මේ යන කාලය තුළ එයාට වැඩ කරගන්න පුළුවන්. හැබැයි එයා ගොඩක් වෙලාට එයාගේ තනි තීරණ වලට යනවා. ඒ නිසා පොඩක් තරහ යන ගතිත් ඇති, ෂණිකව ඒ වගේ අවස්ථාවල් ඇති. නමුත් එයාට හොඳ බුද්ධියක් තියෙන ළමයෙක්. එයාව හරියට මෙහෙව ගත්තොත් තැනකට ගේන්න පුළුවන්. උසස් අධ්‍යාපනයක් තියෙන ළමයෙක්. දැන්ට එයා සාමාන්‍ය පෙළ ලියන්න ඉන්නේ මේ සැරේ. දෙසැම්බර් වල ලිව්වට පස්සේ එතුම ඒ දරුවාට කියන්න ගෙදර මෙහි ඉන්න කෙනෙක් ලාව සම්බන්ධ කරගන්න කියලා. එයාට උසස් අධ්‍යාපනයේ උසස් පෙළට ලියන්න ඕන ක්‍රමවේදය අර පර්යේෂණයක් කිරීම, කෙටි සටහන් ගැසීම, ඒ තුලින් එයාට ඒ උසස් පෙළට පෙනී සිටලා වැඩි ඉසට් කෝ එකක් ගන්න ක්‍රමවේදය අහගන්න කියන්න මෙහි ඉන්න කෙනෙකුට පණිවිඩය දීලා. හොඳයි, බොහොමත්ම ස්තුති. මම හිතන්නේ ඇයට ඇගේ උත්තරයට, ඇගේ ප්‍රශ්නට උත්තරය ලැබුණා කියලා මම හිතනවා. ඒ වගේම තමයි මේ දැන් අපි සුසන්තිකා මහත්මියගෙන් ඇහුවානේ කොහොමද ජීවිතේට බලපෑවේ කියලා. හැම ප්‍රශ්නයක්ම විසඳුණාද? ප්‍රශ්නයක් විසඳුණා කියන්නේ මෙහෙමයි, මම දැන් කලටට කොහොමදත් බුද්ධිමත්. ඉතින් ඒ කියන්නේ මගේ ළමා ලෝකේ කෙලිලොල් වයසින් මම දැන් අවුරුදු 40කට වෙලා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අම්මා කෙනෙක් හැටියට වගකීමකින් කටයුතු කරද්දී යම්කිසි නිලයක් හෝ යම්කිසි කාර්යභාරයක් ඉෂ්ට කරන්න ගියාම ඒක කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ කියන එක. අනික තව එකක් තමයි ඔය හඳහනත් එක්ක හරි පෞල් ජීවිතේ හරි තව දෙයක් හරි මම නම් පැහැදිලිවම දකින්නේ මගේ අත්දැකීමත් එක්ක මිනිස්සෙගේ විශ්වාසය. තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. දැන් හඳහනෙන් මං හිතන්නේ 100%ක වගේ ප්‍රමාණයක් තමයි අපිට දැනුවත් කරන්නේ. ඉතුරු 70%ම අපි කැප කරන්න ඕන. අපි ඒ අවශ්‍ය කරන ඒ තැනට කළ යුතු දේවල්, කළ හැකි දේවල්, කරන්න ඕන දේවල් ඒ සියල්ලක් අපි එකතු කරගන්න ඕනේ. ජීවිතේ එතකොට තමයි අපිට ගොඩක් කලාවට මේ
යන්න ඕන තැනට ඒ අවශ්‍ය දේවල් කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ මේ හඳහන කොයිතරම් දුරට මට බලපෑවද කොහොමද කටයුතු කරන්න කියන එක මට දැන් සරලම දේ තමයි කියමුකෝ. මම මට මෙතුමා දැනුවත් කරේ සමහරක් කාලවලට මම කතා කරන්න ගියාම කෙනෙක්ගේ හිත රිදෙනවනේ. මොකද මං විවෘතව කතා කරන කෙනෙක්. එතකොට මං සමහර තැන් වලට ගියාම වෙන අසාධාරණයක් එක්ක මං තදින් කතා කරනවා. මට මෙතුමා අවවාද කරපු දෙයක් තමයි. එහෙම වුණත් සමහර වෙලාවට නිශ්ශබ්දතාවයෙන් කටයුතු කරනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් අතිශය වැදගත්. ඉතින් මම කලින් දන්නේ නැහැ. කවුරුණත් කමක් නැහැ. මම සාමාන්‍යයෙන් මං කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැ. මම බොහොම අවංකව විවෘතව ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක් මේ රටට දෙයක් කරපු නිසා ඉතින් මගේ නම ගැත කරගන්න කැමති නැහැ. කවුරු හරි මොනා හරි චෝදනාවක් කරනවා නම් වැරදි කරනවා නම් බොරුව දානවා නම් මට හරි අප්‍රසන්නයි. මම හරි ආවේගමත් වෙනවා ඒලට. හැබැයි දැන් මං කල්පනා කරලා තියෙනවා මේ ආවේගයක් ඇති වුණා යම්කිසි කටයුත්තකට යම්කිසි මේ තැනකට ගිහාම ඒක අසාධාරණයක් වුණත් ඒක වැරදි වුණත් හැබැයි ඉවසීමෙන් මෙතන ඉන්න ඕනේ යන්න ඕනේ. නැත්තම් මේ වැඩේ කරගන්න බෑ කියන එක මම දැනුවත් වෙනවා. අනික තමයි විශ්වාසය. ඔව් අනිවාර්යයෙන්ම විශ්වාසයත් එක්ක ජීවිතේ හැම දෙයක්ම මං හිතන්නේ අපි තමන් ගැන විශ්වාස කරන තරමට තමයි. සමහර දෙයක් කරත් චකිතයක් තියෙනවනේ. මේක හරියයි ඉතින්නේ. අයියෝ මේක පුළුවන්ද? වෙලාවට මෙහෙම මිනිස්සුන්ගේ එහෙම එක එක අදහස් තියෙනවා. හැබැයි හැම දෙයකටම ඕනම කෙනෙක්ගේ කැපකිරීමක් විශ්වාසයක් ආගමත් එක්ක කටයුතු කළ යුතුයි. අනිවාර්යයෙන්ම මොන වෙලාවටවත් මං හිතන්නේ නේද ගන්නේ මත්. ඒක තමුන්ගේ දැඩි විශ්වාසයත් එක්ක යනවා. අනිවාර්යයෙන්ම ඔය හැම දෙයක් එක්ක මං හිතා වැඩසටහනේ අවසානයේදී අපි දන්නේම නැතුව ලඟ වෙලා. මොකද විශ්වාසයේ කැපකිරීම මේ හැම දෙයක්ම තියෙනකොට අපේ ජීවිතය සාර්ථක වෙනවා කියලා මමත් පිළිගන්න කාරණයක් මං හිතන්නේ. හැමෝම මේ කාරණේ පිළිගන්න අපේ ජීවිත මීට වැඩිය සාර්ථක වෙනවා කියලා මමත් විශ්වාස කරනවා. අන්න ඒකත් එක්කම අද ජ්‍යොතිෂය පිළිබඳ අපි බොහොමත්ම දේවල් කතා කරා. මගෙත් පුංචි විශ්වාසයක් තිබුණ නැහැ මුලින්ම ජ්‍යොතිෂය පිළිබඳ. හැබැයි මටත් අර කිව්ව කාරණාත් එක්ක ජ්‍යොතිෂය ගැන යම්කිසි හැඟීමක් දැනෙන්නට පටන් ගත්තා. අපිට දුරකට නැමතුම් නම් නිමක් නැතුව ගලාගෙන එනවලු. හැබැයි අපිට සම්බන්ධ කරගින් මේ හැකියාවක් නැහැ. මොකද කාල වේලාව අවසන් වෙන නිසා. හැබැයි සමාව ආයදින අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඔබව අපිට සම්බන්ධ කරගින් මේ හැකියාවක් නොමැති වුණත් අපි මතක් කරනවා අපේ ගාමිණී ඩයසියාපා මහත්මයාගේ දුරකථන අංකය 02947734427291 02947734427291 02947734427291 තමයි ගාමිණී ඩයසියාපා මහත්මයාගේ දුරකථන අංකය. ඔන්න ඔබට අවස්ථාව දෙනවා ඔහුත් සමග පෞද්ගලිකව කතා කරන්නට. ඒ වගේම අපි ජ්‍යොතිෂ්‍ය ගැන කතා කරානේ. හැබැයි ජ්‍යොතිෂ්‍ය ගැන තවත් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඒ හැම දෙයක් ගැනම කතා කරන්න හොඳ වෙලාවක් තියෙනවා. ඒ තමයි ලබන නොවැම්බර් 5 වෙනිදා ඉඳලා ශම්භු හෝරාව අපූර්ව වැඩසටහන ජ්‍යොතිෂ්‍ය පිළිබඳව කතා කරන ගාමිණී ඩයසියාපා මහත්මයා තමයි මෙහෙවන්නේ. මේ හැම දෙයක් ගැනම ජ්‍යොතිෂ්‍ය පිළිබඳව තවත් බොහෝ දේවල් ගැන දැනගැනීමේ හැකියාවක් නොවැම්බර් 5 වෙනිදා ඉඳලා ඔබට හැකියාවක් තියෙනවා. ඉතින් ආදරණීය කළඹ ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා රැඳෙන්න එදාට ඔබට ජ්‍යොතිෂ්‍ය ගැන තවද බොහෝ දේවල් දැනගැනීමේ හැකියාවක් එදාට ලැබේවි. හැමදාමත් බ්‍රහස්පතින්දාවක ඔබට ශම්භු හොරාව මගින් එකතු වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අද දවසේදී අප සමගින් එකතු වුණේ ශ්‍රී විද්‍යා කීර්ති ජ්‍යොතිෂ්‍ය පරීක්ෂණ ආයතනයේ අධිපති ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී රාජ්‍ය සම්මානලාභී ජ්‍යොතිෂ්‍යපති ජ්‍යොතිෂ්‍ය ප්‍රභාෂවර හස්තරේඛා පිළිබඳ හා වස්තුවේදී සුබසත ලේකක ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජ්‍යොතිෂ්‍ය පිළිබඳ බාහිර කථිකාචාර්ය ගාමිණී ඩයසියාපා මහතා දවසේදී ජ්‍යොතිෂ්‍ය පිළිබඳ බොහෝ දේවල් කතා කරලා ඔබට අයිබවන් කියලා සම්බුදෙනවා. ස්තුති බොහොමත්ම මේ දේවල් ගැන අපට පැහැදිලි කර දුන්න අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරාට. ඒ වගේම 2000 වසරේදී අපේ ශ්‍රී ලංකාව අභිමානවත් කරපු යපූරු කෙනා ඔලිම්පික් පදක්කමක් අපේ රටට ගෙනාපු එකම පුද්ගලයා එකම කාන්තාව බවට පත් වෙලා තින ඇයටත් සන්තිකා ජයසිංහ මහත්මිය ඔබටත් අයිබවන් කළ සමුදෙනවා. බොහොමත්ම ස්තුති අද වැඩසටහනදී මේ ජ්‍යොතිෂ්‍ය කියන කාරණාව ගැන කතා බහ කරාට. ඒ වගේම නඳුන් සේවන වැඩසටහනදී ඔබට හැමදාමත් අපූර්ව දේවල් අරගෙන එනවා. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙයි. අදට සමු ගන්නවා ඔබට කළඹ ටෙලිවිෂන් දිගටම නරඹන්න ආරාධනා කරන ගමන් සමු ගන්නවා. ඔබට සුබදායි දවසක් ප්‍රාර්ථනා කරමි. අයිබවන්.